ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අපි ටිකක් ඉක්මන් කරමුද? මට මේ යන්න ගමනකුත් තියෙනවා. ඒකයි. මොකද ඔය තරම් හදිස්සියක්? අද මං ආපු නිසාද? ශාකමී, මම උන්ට කිව්වා මගේ ඔළුව අවුල් කරන්න ලෑස්ති වෙන්න එපා. මං ගිහින් පැම්පෙරලා කලතුණක් පුරවන්නද සර්? ඔයා එක කලයක් පුරවන්න. මං අපි දෙන්නගේ කල දෙක පුරවන්න. ශාක මොකද මේ වට වෙලා තියෙන්නේ? අංජු, ඔයගේ හොඳලා මේ වගේ කල තුන් ලෑස්ති කරන්නකෝ. මංජුලයේ මේක නම් හොඳටම වැඩි. ඒ කෙල්ලට ගෙවල් දොරවල් නැද්ද? රැතිසි රස්ති ආදු වෙන්න. කරි ගුබ්බෑමක හැදිච්ච නැටිච්චයක්ද කොහෙද? ආ, එතකොට ඔයා වාටත් ගියත් දොරක් නැද්ද මේ රැතිසි රස්ති ආදු වෙන්නේ? මං ඉන්නේ මං මඳින් ඉන්න කෙනා එක්කනේ. එයා ඉන්නේ කාත් එක්කද? එයාත් ගෙදරට කියලා එන්නේ එහෙම දන්නේ මට නම් එයාව පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බෑ. පේන්නේ නැද්ද කපටි සූත්‍රකාර හොර බැල්ම? මේ 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 විශාකා, අමතක කරන්න එපා. මේක පන්සලක්. හරි, නිකන් බොරුවට කෑ ගන්න එපා. මංජුලයි මං කිව්වා කියලා හිතාගන්න. කනේද කල දෙකයි අරගෙන ඉන්නේ. මෙයා ඔයා ඉස්සරහම මට මෙහෙම කරනකන් ඔයා බලාගෙන ඉන්නවනේ. ඇත්තට පන්සල නෙමෙයි නම් මං ගහන කම්මුලට. මංජුර සරු විශාක මිස මේ කල දෙක අරගෙන යන්න. මං අනිත් කලේ අරන් එන්න. දෙකනේ ඔයා ඔයා ගැනම ලැජ්ජ වෙන්න ඕනේ විශාක. මං කියපු දේ ඇහිලාද කොයිද එහෙම කියන්නේ නැත්තේ? මෙයා නම් SMS අම්මණ්ඩියක් නෙවෙයි වගේ. කල තුනක් එකපාර ගේන්න බැරි හින්දායි කල දෙකක් ගේන්නේ නැත්තේ. අනේ මං දන්නේ ඔළුවක් තිබ්බට, ඔළුව ඇතුලේ මොලයක් තිබ්බට, මොලේ ඇතුලේ මුකුත් නැති විදියට ඔහොම හැසිරුණාම බලන් ඉන්න මිනිස්සු කියන්නේ වට ඔළුවක් නැහැ කියලා. මම කල්ලගන්න. දවස ගියේ නැන්දලා ගෙදර? මං එහෙට ගොඩ වුණේ. එහෙට ගොඩ වුණා කියලා කිව්වේ තාතේ පැතර ගියාද? මල් ලතා දුවලේ ගෙදර ගියා. වාසන ළමයත් එක්ක කතා කරා. තාතා වාසනට වෙන්න. මට මොලේ අමාරුවක් තියෙනයි කියලා හිතුවද? තප් මට ඕනේ මේ ප්‍රශ්නේ කෙලවරක් දකින්න. තාත්තේ තාත්තා මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන දඟලන්නේ හිස් දෙයක්. මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි තාත්තා මාව විශ්වාස කරන්නේ නැති එක. නමල් පුතා, අපිට විශ්වාස කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. තේරෙන්නේ? මෙච්චර දෙයක් සිද්ධ වෙලා තියද්දිත් ඔයා මේ ගෙදර තියාගෙන වාසනා ළමයා ගැන පොතක් ලියනවා. ඒකෙන් කියන්නේ ඉතින් මේ කසාද කරගන්නවයි කියන එක තාම ඔයාගේ හිතේ තියෙනවයි කියන එක? ඈ, හරි, වාසනා දුව හොඳ ගුණ හැමත් ළමේ මම ඒක පිළිගන්න. හැබැයි මයි පුතේ, ඔයාව පොත ලියන එකෙන් ඔයාගේ අනාගතයට ප්‍රශ්නයක් වෙන එක වළක්වන්න අමාරුයි. ඒක තේරුම් ගන්න. ඒකෙන් කොහොමද මට ප්‍රශ්නයක් වෙන්නේ? මං ජීවත්ව ඉන්නකම් වාසනා දුව කසාද බඳින්න මං ඔයාට ඉඩ තියන්නේ නැහැ.
ඒක තමයි ඇත්ත. හැබැයි මම ඔයාට කසාද නොබැඳ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. ඒක මතක තියාගන්න. මං අහන්නේ තාත්තේ මම මේ පොත ලියන එකේ මොකද්ද මට වෙන ප්‍රශ්නේ කියලා. පුතා කවදා හරි ඔයා කසාද බඳින ගෑනු ළමයා. ඔයයි වාසනා දුව ගැනයි සැක හිතන්න පුළුවන් ওই පොතින් ඉඳලා. ඊට පස්සේ ඔය දෙන්න අතර නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. මොනවාද තාත්තේ මේ කියවන්නේ? මම මේ පොතේ කොහෙවත් තැනක වාසනාගේ නමගම සඳහන් කරන්නේ නැහැ. අනිත් එක මේක සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන පොතක් කියලා මම කොහෙවත් ලියන්නේ නැහැ. ඒ වුණාට මොන විදිහකින් හරි දැනගත්තොත් තාත්තේ මම බඳින කෙනාට මට හංගන්න තරම් ලොකු දෙයක් නැහැ. අනිත් එක මාව අවිශ්වාස කරන කෙනෙක් මං කවදාවත් කසාද බඳින්නේ නැහැ. අවිශ්වාස කරන්න දෙයක් නැත්නම් කවුරුත් අවිශ්වාස කරන්නේ නැහැමයි පුතේ. මං කියන්න කරුණා කළා ඔය පොත ලියන එක නවත්ත. මම මේක කියන්නේ ඔයාගේ හොඳට. තේරුණා? පුතේ දැන් ඉතින් හඩන්න නැතුව මේ බට්ටික කාලේ ඉන්න. මට එපා අම්මේ. මට කිසි දෙයක් එපා. මට මගේ පාඩු ඉන්න දෙන්න. ඔයා ඔහොම ඉන්නකොට මගේ හිතට හරි දුකයි පුතේ. ඔයා දැන් කොච්චර ඇඬුවත් හිතට ධෛර්යය ගත්තොත් හෙට ඉඳන් ඔයාට හිනා වෙලා ඉන්න පුළුවන් පුතේ. අර ඉස්සර හිටියා වගේ. මට හිනා වෙන්න ඕනේ නෑ අම්මේ. අනේ අම්මේ අර ලයිට් එක ඔෆ් කළා මැදලින් යන්න. මට ටිකක් තනියෙන් ඉන්න ඕන. පුතේ අද රෑ එළි වෙනකන් හරි නිදි මරාගෙන කල්පනා කරලා බලන්න. හිතට ගන්න ඔයා කරන්නේ වැරද්දක් කියලා. හා අර දිනු මහත්තයා කියන්නේ බොරුයි කියලා වැඩි කියන්න පුළුවන්ද කටක් ඇරලා? හා දිනු කියන්නේ මහා කපටියෙක් අම්මේ. මම නම් එයා පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. අනිත් එක අසංකස ආදරේ මට විතරයි. අනිත් එක මං කවදාවත් හර්ෂණී මිස්කෙන් අසංකස උද්‍රගත්තේ නැහැ. ඔය කියන විදිය සම්බන්ධයක් අසංක සර්ගේ හර්ෂණී මිස්ගේ අතර තිබුණෙත් නැහැ. හරි. පුතා හොඳට කල්පනා කරලා බලලා ඔයාට හරි කියලා හිතන දේ කරන්නකෝ. දැන් ඉතින් මේ බට්ටික කන්න. මට එපා අම්මේ. අම්මා කන්න. මට කන්න ඕනේ නැහැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අම්මේ මේ ලයිට් එක ඔෆ් කරලා යන්නකෝ. මට කෑ ගහලා අඬන්න ඕන. ඔයා කෑ ගහලා අඬලා හරි ඔයාගේ දුක නැති කරගන්නවා නම් මං කැමතියි පුතේ. කෑ ගහලා අඬුවා කියලා ඔයාගේ දුක අඩු වෙන්නේ නැහැ. මට සල් අමතක කරන්න බෑ අම්මේ. එතකොට නොවැම්බර් මාසේ සර් හර්ෂණී මිස්ව කසාද බැඳාම ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? යථාර්ථයේ තේරුම් ගන්න පුතේ. හීන ලෝකවල ජීවත් වෙන්න එපා. ඉතින් පුතේ මාමා මොනවද කිව්වේ? මම ඇහුවා ඇයි ඔච්චර මිඩමිලි වලට අකමැති කියලා.
ඒක තමයි මං ඔයාට කිව්වේ. අනේ මන්ද අයියා මනා හිතුවද කියලා. මං කියන්න. ඔයා මාමට කෝල් කරලා කියන්න ඔයා එනවා කියලා. අනේ මට බෑ අම්මා. අනික මං කිව්වේ මට ඉඩම ලියන්න එපා කියලා විතරයි. මං බලෙන් ඉඩම ලියවගන්න කියේ නෑනේ. එහෙම කියලා හරියන්නේ නැහැ නේ ළමයා. අයියා හිතයි ඒක යාට කරපු මදි පුංචි කමක් කියලා. මම මොකද හිතන්නේ අම්මා? දැන් මේ දරුවා කී සැරයක්නම් කෝල් කරාද? මම හාන්ස කරන්නේ. ඔවශිකන් අසංකයේ මොකද කරන්නේ? දැන් ඉතින් නිදාගන්න වෙලාව නැහැ ශි. වෙන මොනවද කරන්නද? ආ ඇත්තද? මන් දන්නේ නැහනේ. හෂි තරහ නැතුව හෙට උදේ කතා කරනවද? මගේ ඇඟට ටිකක් අමාරුයි. ඇඟට නෙමෙයි හිතටද මන්ද අමාරු. කරන්න දෙයක් නැහැ. ඔයත් දැන් මාත් එක්ක කතා කරන්න ඕනේ. මොනවද දැන් වඩ බඩ කියන්නේ තියෙන්නේ? ඇයි අසංකයි ඔයාමට උහුම කතා කරන්නේ? ඉඳලා හිටලවත් මට ආදරෙන් කතා කරන්නකෝ. හෂි දෙයක් කිව්වම ටිකක් තේරුම් ගන්න බලන්න. බන්දුසිරියයි කතා කළා දැක්කේ. ආ උනේ මට මේ ප්‍රශ්න හන්ද කියන්නත් බැරි වුණා. උදේ කතා කරනන්නේ. මූණේ තියෙන හිනාව හැටියෙත් නම් ප්‍රශ්න ඔක්කොම විසඳිලා ඕයි. බලන්නකෝ මේ බන්දුසිරියගේ යාළුවා මාව බයිට් කරන්න කළා තියෙන්නේ. හැබැයි පස්සේ කට්ටිය කතා කළා මගෙන් සමාව ගත්තා. පුදුම පිස්සුව ටිකක් නේ. යාළුවෝ ඔහොමත් පිළිලු කරනවද? බන්දුසිරියගේ ෆෝන් එක යාළ ළඟ තියාගෙන අද උදේ තමයි යාට දීලා තියෙන්නේ. මට කේන්තිත් ගියා. මොනා කරන්නද ඉතින්? මේ දැන් කාලේ මිනිසුන්ගේ හැටිනේ. අද කාලේ යාළුවෝ කරන්නේ ඔහොම වැඩ තමයි යක්කේ. මගුල් ගෙදරකට ගිහින් බලන්න. හෙතන මනමාල ජෝඩුව රැක් කරනවා. ඒක නම් ඇත්ත වාසනා. සමහර මිනිස්සු කොච්චර අසරණ වෙනවද තමන්ගේ දෙමාපිය ඉස්සරහා, වැඩිහිටි ඉස්සරහා. කොච්චර අපහසුතාවයට ලක් වෙනවද? ඕවා කරන්නේ යාළුකමට නෙමෙයි, තියෙන ඉරිසියාවට. සාමාන්‍ය දේවල් කරනවා නම් තව කමක් නැහැ. කරන්නේ මඩ නාවනව, ඇඳුම් ඉරනව, ඔය වගේ දේවල්නේ. කොහොම හරි කමක් නැහැ. බන්දුසිරියයි කතා කරලා වගේ දුක තුනී කරපු එක නම් ලොකු දෙයක්. හරි හරි. දැන් අපි බලමුකෝ ඔයාගේ හිතේ තියෙන දුක තුනී කරන්නේ කොහොමද කියලා. හොඳම දේ අපි ඔය ගැන කතා නොකර ඉන්න එක ලතාක්කේ. ඔයා නාමල් මල්ලිට කතා කරද වාසනා? ඔව් කතා කළා. වෙදගෙදර යන්න කැමතිුන්නේ නැද්ද? බෑ කියලා තමයි කිව්වේ. අන්තිමටින් කොහොම හරි කියලා කැමති කරගත්තා නේද? එක අතකට අර මනුතුංග මාම කියන කතාවත් ඇත්ත ලතාක්කේ. මොකද්ද ඇත්ත? මෙහෙම දිගින් දිගටම ගියොත් අපි දෙන්නට දුරස් වෙන්න බැරි වෙයි කියලා දැන් මටත් හිතෙනවා. මට වගේ දුකයි නංගේ. මට මේ දරුවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ලතාක්කේ.
are trying to reach is currently unavailable. මං හිතාගෙන ආවේ හොඳට නිින්ද ගිහිල්ලා නම් ඇහැරවන්න කියලා බලාගෙන. බලාගෙන යනකොට මුළු රෑම නිින්ද ගිහිල්ලා නෑ වගේ. දැන් උදේ පාන්දර මම මෙහෙ ආවේ මගෙත් එක රණ්ඩු කරන්නද? මොකද්ද අශී මේකේ තේරුම? මාත් අහන්නේ එකම තමයි අසංකයේ. මොකද්ද මේකේ තේරුම? මොකද්ද මෙවට හිටපු ගමන් වෙන්නේ? අශී මම මේ දවස්වල මේ ෂොප් එකේ වැඩේ හින්දා පොඩ්ඩක් ටෙන්ෂන් එකේ ඉන්නේ. ඔයත් මගේ ඔළුව අවුල් කරන්න එපා ප්ලීස්. ඔයා දැන් ඔය කතාව කියන්නේ යක්ෙක් වගේ මගේ ඇඟට කඩාගෙන පැන්නේ. ඔයත් ඉතින් මගේ ඇඟට යකින් එක්ක කඩන් පයින් නැතුව මාව පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. හරි හරි මම වැරද්ද බාර ගන්නම්කෝ. මං කොහෙවත් යන්නේ නැතුව ඔයාගේ ළඟට වෙලාම ඉන්නවා. ඔයාගේ උදව්වට. වා මගේ ළඟටලා හිටියයි කියලා මගේ ප්‍රශ්නේ ඉස් දෙන්නේ නැහැ හෂී. තවත් අවුල් වෙනව නිසා. තේරුණාද? මොකද්ද සංකයියේ? ඔයා ඔහොම කතා කරනකොට කොහොමද මං කටවහගෙන ඉන්නේ? අනිත් එක මං ඔයාගේ ළඟ හිටියම කොහොමද ඔයාගේ ප්‍රශ්න වැඩි වෙන්නේ? හරි හරි. දැන් මං කියපුවා ඔක්කොම විහිළුවට කිව්වේ කියලා දාගෙන ගිලමට තේ එකක් අරන් එන්න. රාම්‍යතේ හදනවා. මං කිව්වා අසංකට විතරක් තේ එකක් අරන් එන්න කියලා. ඇයි? ඔයා බීලා දාවේ? නෑ. ඔයා තේ එක බීලා ඉවරුනහම මං බොනවා. හරි හරි. බය වෙන්න එපා. මං බීලා ඉවරුනහම ඔයාට බොන්න දෙන්නේ. ඔයා නැගිට ඇඳේ අනිත් පැත්තෙන්ද? අනිත් පැත්තෙන් නැගිටින්න බෑනේ. අනිත් පැත්තේ තියෙන බිත්ති. ආ හරි. එහෙනම් බිත්ති ඔළුව වැදිනවා. මොකද සංකයියේ? ඇයි මට ඔහොම කතා කරන්නේ? හරි හරි. දැන් මේ උදේ පාන්දර මාව කොහරි අදන් යන්නද? ඔව්. වාව එක්කගෙන යන්න තමයි. කොහෙද? හෝ හෝ. මට බනින්න එපා. මං ඔයත් එක්ක ෂොප් එකට යන්න. පුතේ රෑ එළි වෙනකම් නිඳන්නේ නැහැ නේද? කොහොමද තේකවත් බීලා නැහැනි දරුවෝ? වැඩට යන්නේ නැද්ද? මගේ පුතා හිත හදාගන්න ඕන නම් වැඩට නොගියට කමක් නැහැ. පාසල් ටිකක් හදලා මගේ දුවට අඩුවක් නැතුව කන්න අඳින්න දෙන්න මට පුළුවන් තාම. මම මේලා හුඟක් අසරණ වෙලා අම්මේ ඉන්නේ. මට හිතාගන්න බෑ මම මොනව කරන්නද කියලා. මට ඔයා ඉන්න තත්ත්වේ හොඳට තේරෙනවා රත්තරන් පුතේ. කොහ නැගිටින්න ඉතින්? ඊයේ රෑටත් හරියට කෑමක් නෑනේ. යක් මොනකට හොදලා කැම ටිකක් අමු පුතේ. යා මට කන්න බෑ අම්මා. හා එහෙනම් ඊයේ රෑ වගේම අද උදේටත් මන් නොකා නොබී ඉන්න. ඇයි අම්මා අම්මා නොකා නොබී හිටියේ? දරුවෙක් බඩගින්න ඉන්නකොට මොන අම්මටද පුතේ බත් ඇටයක්වත් කටේ තියන්න පුළුවන්? ඔයා කන්නේ නැත්තම් මං කන්නේත් නැහැ. අනේ අම්මේ අම්මා හොම කරන්න එපා. මට පිස්සු හැදෙයි. හිත දුරවල කරගන්න එපා පුතේ. හිත ශක්තිමත් කරගන්න.
මං ඔයාගේ තාත්තට කොච්චර ආදරේ කරාද. ඒ වුණාට අපි දෙන්නවම දාලා යන්න ගියා. අපිට කවදාවත් ආයේ දකින්න බැරි තැනකට. ඔයාට කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ පුතේ. ඇයි අම්මා කන්නේ නැතුව හිටියේ? අම්මා හරියට හිතුවක්කාර වෙලා. මන් නැති දවසක ඔයාට මට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. මං හිතුවක්කාරුනේ අය කියලා. අද හිතන්න බැරිද? කාලය විසින් ආඩ තීරුම් කළ දෙයි. ඒ වුණාට මං අම්මට ලොකු ගින්දරක් දුන්නේ. ඔයාගේ වයසේ දරුවෝ දෙමාපියන්ට අනන්ත අප්‍රමාණ දුක් ඉතුරු දෙනවා. හැබැයි කාලයක් ගිහිල්ලා ඒ ගින්දර ඒගොල්ලන්ට පත් වෙනකොට දෙමාපියන්ව මතක් වෙලා ඒගොල්ලෝ හරියට පසුතැවිලි වෙනවා, දුක් වෙනවා. මං ඉක්මනට තීරණයක් ගන්නවා අම්මේ. මගේ පුතා නරක ළමයෙක් නෙමෙයිනේ. මාත් දැනුවත්නේ මේ දේවල් සිද්ධ වුණේ. අම්මේ මට බඩගිනි. මං දන්නවා ඔයාට බඩගිනි කියලා. යා මං කවන්න. අන්නන් කියන්නේ මල්ලි බෑ කිව්වට අතපය අතර ගැට ගාලරි කමක් නැහැ. මිනිහව අරන් යන්න තිබ්බේ ඕක. කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරනවා මංජුල. දැන් එතකොට මේ තාත්තා කියන්නේ මල්ලිය බෑයි කියපු හින්දා මේ වැඩේ අතහැරලා දාමු කියලා. ඈ අනේ මන් දන්නේ. මේ අවාසනාව ගැන අහනකොට මට කේන්තිත් යනවා. නැති මට ගේන්දියයි කියලා මායකර මුත් කරන්නෙත් නැහැ. මං ඒ පැත්ත බලන්නෙත්. මල්ලියෝ කොහොම හරි කැමති කරගෙන වෙදගෙදර එක්කන් යන්තු. ඒ බේත් වලින් ලොකු වෙනසක් තියෙනවා. මන් නොදන්නවද මගේ මල්ලියාගේ හැටි? එළුවෙක් හා හා කිව්වත් මගේ මල්ලිය කියන්නේ බෑ කියලාම තමයි. මේ මල්ලිගේ කකුලේ අසනීප අසනීප කරලා දීලා හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්න ඕන. තාත්තා මේ මල්ලියගේ කසාද ගැන හිතන්න කලින් නරකද මගේ කසාද ගැන පොඩ්ඩක් හිතුවොත් අපි නැන්දලත් එක්ක කතා කරමු. අනේ මේ නොකරන දේවල් කතා නොකර මෙන්න මේ තේකෙන්න ඉපන්. හරි අත බලන්නකෝ. අපේ මල්ලියා තාත්තගේ කණෙන් රිංගලා වාසනා කියන කෙල්ලව කසාද බැන්දේ නැත්තම් මගේ මේ කනම කපා ගන්නවා. තාත්තා ඒ වෙදගෙදරට යන්න බෑ කියලා අපේ මල්ලියා කියන්න හේතුව තාත්තර කසාදේ අකමැති වුණා. ඒකයි වනේ කාලි අනේ වාසි. අම්මා ගයි තාත්තා අතු ගයි. ජී 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 විද්දතෙකුට ගිය කලක් කැතයි 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 අවලස්සනයි අසෝභනයි අකීකරුයි හරිම කැතයි ලැජ්ජාවි. මම නම් මුකුත් ආගෙන ඉන්නේ නැහැ. මට මුකුත් ඇහුනේත් නැහැ. මං ඒ වාහන මිනිහෙකුත් නෙමෙයි. මං ඇත්තමයි අතන ඉඳන් බැලුවේ මගේ තේක මොකද්ද කියලා. මෙතනින් මගේ එක මේ වැඩිපුර තියෙන එක නේද? ආ තැන්කියු තැන්කියු. මල්ලිය මේ මං ඔයාලට මේ දේවල් කිව්වේ කිසිම තරහකට නෙමෙයි, සහෝදරකම ගැන හිතලා. මට කියලා මේ සහෝදරවරු ගොඩක් නැහනේ. දෙන්නයි ඉන්නේ. දෙන්නයි. අපි දෙන්න විතරනේ ඉන්නේ. ඒ හින්ද අපි මේ වැඩිමාල් සහෝදරගේ ඇසට කඳුලක් නොවෙන්න බොහොම ධර්මානුකූලව අපි දෙන ජීවත් වෙන්න ඕන. අර කවියක තියෙන කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසලෙන්නයි ඔබේ ඇසින් කියලා අන්න ඒ විදිහට ඉන්න ඕනේ. අයියේ මේ මම මොලේ නැති මිනිහෙක් නෙවෙයිනේ. ඔයාට ඇත්තටම සහෝදර කැක්කමක් තියෙනවනම් ඔය වැඩකට නැති වැඩ අතාරලා දාලා
ආදර්ශවත් මිනිසෙක් විදිහට ජීවත් වෙනවා. සම්මානය දෙන කතාව. ඇත්තමයි. ආදර්ශමත් කතාවක්. ඩැඩි රව අසර වැඩි වගේ. දත් නතු ප්ලේට් නම් බොන්න පුළුවන්. ඉරා කිහිල්ල වැඩි වගේ ඉස්සරහට දාලා hina වෙන්නේ නැහැ. දත් ටික පරිස්සම් කරගන්න ඕනේ hina. එන්න ඉස්සරහට එනවා. අනිත් එකයි වාසනා කියලා කියන්නේ මේ සමාජයෙන් කොන් කරන්න ඕන ගැල් ළමෙක් නෙවෙයි. අඩුපාඩු නැති මිනිස්සු මොන ලෝකෙද ඉන්නේ? අයියේ හොඳට මැදි. තාත්තට මම 100 සැරයක් විතර කියලා දිනවනේ තාත්තා. හා මෙතන නිකන් නැති ප්‍රශ්න ඇති කරගන්න එපා. මම තාත්තට කියලා දිනවනේ. මම වාසනාවට කැමති එක ඇත්ත. හැබැයි තාත්තගේ වචනට පිටින් මම කිසිම දෙයක් කරන්නේ නැහැ. පුතා කිව්වනේ මෙතන ඉදිරිය යන්න බෑ කියලා. ඒකයි කීගෙන කතා කරේ. මම එහෙම කිව්වේ තාත්තේ මං ගැන හිතලා නෙමෙයි. ඕගොල්ලෝ ගැන හිතලා. My last minute. දීටි අනේ සෝරි සර් මං මේ වෙන කල්පනාවක හිටියේ මේ ඡාය තාම වැඩට අවිල්ල නැහැ ෆෝන් එකත් ඔෆ් ඒක තමයි සර් මටත් හිතා ගන්න බැරි මොකක් කර ප්‍රශ්නයක් දන්නේ නැනේ සර් එහෙමනම් ඡාය නොකියින් නැහැ නේද ඡායලාගේ අම්මගේ නම්බර් එක තියෙනවද? තියෙනවා සර්. ඉන්න මං අරන් බලන්න. සර් ඒකත් ඕෆ් නේ. මයිකෙල්ට මොකක් ප්‍රශ්නයක්ද දන්නේ නේ? සර් මම ලතා අක්කට කතා කරලා කියන්නම් ඒ පැත්තට ගිහින් බලන්න කියලා. මොකද්ද වදන අපිට මේ වෙන්නේ යන්නේ? මේක තමයි සර් මටත් හිතා ගන්න බැරි. අපි හැමෝටම ගෙවෙන්නේ හුඟක් නරක කාලයක්. ඔය ලතා අක්කට කතා කරලා බලන්නකෝ. හොඳයි සර්. ඇන්ටි ඡායාගේ හිත වෙනස් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. එයාගේ තියෙන දුර්වලකම මොකද්ද කියලා මම හරියටම හොයාගත්තා. ඡායාගේ තියෙන එකම දුර්වලකම තමයි ඇන්ටි එයාගේ හිත හොඳ වැඩි. මට මේ දරුවා හූලනවා බලාගෙන ඉන්න බෑ පුතේ. හරියට කෑමක් බීමක් ගන්නෙත් නැහැ. එහෙම ගිහිල්ලා අසනීපයක්වත් හැදුණොත් ඇන්ටි මේ වෙලාවේ දුක් විඳින්න දීලා හරි කමක් නැහැ. ඡායව කොහොම හරි මේ මරුගුලෙන් බේර ගන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් ඇන්ටිට වෙන්නේ ජීවිත කාලෙම ඡාය මෙහෙම අඬන්න ඉන්නව බලන් ඉන්න තමයි. පුතා කියන දේ හරි. ඇන්ටි ඇන්ටි ගිහිල්ලා ඡාය වෙක්කන් මං යාට කතා කරන්න. අද නම් පුතේ යාට කතා කරන එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. ඇන්ටි මං කියන දේ අහන්නකෝ. ඇන්ටි කියලා එක්කන් එන්න. මං කොහොම හරි කතා කරන්න. එන්න බෑ කියලා කිව්වොත් සැර කරලා හරි කමක් නැහැ මෙතනට එක්කන් එන්න. මස්ක දිනුම් ඉඳ ගන්න. මං කට පියාගෙන මිස්ටර් දිනුම් කියන දේ අහන් ඉන්න. හැබැයි
ඔය කියන විදිය සම්බන්ධයක් හර්ෂණී මිස්ගේ අසංක සර්ගේ තිබුණේ නැහැ. එහෙම සම්බන්ධයක් තිබුණා නම් මං ජීවිතේට අසංක සර්ට ආදරේ කරන්නේ නැත්නේ. ඡාය. අසංකගේ හර්ෂණීගේ සම්බන්ධයක් තිබ්බ කියන එක අපි අමතක කරමු. එතකොට ඔයා කියන්නේ හර්ෂණී කවදාවත් අසංකට ආදරේ කරලා නැහැ කියලා. හර්ෂණී මිස් අසංක සර්ට ආදරේ කරා නම් ඇයි අසංක සර් හර්ෂණී මිස්ගෙන් ඈත් වෙලා මට ආදරේ කරේ? ඡාය. අසංක ඔයාට ආදරේ කරේ හර්ෂණීගෙන් ඈත් වෙලා නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. මේ වෙනකොටත් ඒ දෙන්න ඉන්නේ එකට. අසංක සර් එහෙම කරන්නේ කාවත් රවට්ටන්න නෙවෙයි. ඇත්ත කිව්වොත් හැමෝටම ප්‍රශ්නයක් වෙන හින්දා. ඡාය. ඡාය. හරි. අපි එහෙම හිතමුකෝ. මං එහෙනම් ඔයාගෙන් තව එකම එක ප්‍රශ්නයක් අහන්න. මිස්ටර් දිනු මොන දෙයක් අහන්න? හර්ෂණී ඇත්තටම අසංකට ආදරේ කියලා කවද හරි දවසක ඔයා තේරුම් ගත්තු. ඔයා මොකද කරන්නේ? මට එහෙම එකපාරට මොනවද කරන්න කියලා හිතාගන්න නම් බෑ. හැබැයි හර්ෂණී මිස්ට අසංකස ආදරේ ඇතත් නැතත් හර්ෂණී මිස්වම තමයි කසාද බඳින්න වෙන්නේ. ඡායා ඡායා කරුණාකරලා ඔයා ඉස්සෙල්ලාම ඔයාම තේරුම් ගන්න. ඔයාගේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳන් බත්තම්බ තම්බ විකුණලා ආදරෙන් බලාගත්ත රත්තරන් අම්ම ගැන එක මොහොතක් වා හිතනවද? අනිත් එක හර්ෂණී කියලා කියන්නේ අසංකට ඉස්සරින්දම ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඡාය පව් ඒ කෙල්ල. අසංකව කවදා හරි හර්ෂණීට නැති වුණොත් ඒ කෙල්ල මැරෙයි. හරි. ඔය පිළිගන්නෙත් නැහනේ. මේ මං වාට සාක්ෂිත් එක්කේ හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි ඉතින් ඔය දේවල් දන්නේ නැහැ කියලා කියන්න නම් අමාරුයි ඡාය. ඔයා ඔයාගේ ඇස් දෙකට පේන ඇත්ත ඔයාගේ හිත ඇතුළෙම මරනවා. ඒවා මේ ආදරයට තියෙන ආදරේ නිසා. හැබැයි ඡාය ඔයිකම එක දෙයක් මතක තියාගන්න. අසංකව කවමදාවත් ඔයාට අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ හර්ෂණීට විතරයි. පානිකම් නිකන් තුන්වෙනියෙක් විතරයි. අනේ කොහොමද මතක තියාගන්නේ? ඉන්න. මේ විශාක ඊයාවට බෝධි පූජාව හොඳට ගියා නේද? ඈ? අදත් විශාක මිස් එනවද සර්? නානන් ආපු දින්. මට සර් ගැන හරි දුකයි සර්. විශාක මිස් සර්ව ලුණු පොල් කටේ දාගෙන වගේ ඉන්නේ. ලුණු පොල් කටේ කිව්වේ? ලුණු පොල් කටේ දානවා කියන්නේ හරි අමාරු වැඩක්. ඒ අමාරුකම් මතුවට බොස් මෙහෙම ඇඟිලි පාදලා තව කලක් කරවත් නේ. ඉතින් අමාරු වැඩි. සර් අපේ අම්මා හුවා බෝධි පූජාවේ 7 වෙනි දවසේ නෙළුම් මල් 100ක් අරගෙන පන්සලට එන්නද කියලා. අනේ කොච්චර දෙයක්ද? ඒක හොඳයි. අපේ ගෙදර හැමෝම ඉන්නේ සර් ගැන ලොකු පැහැදීමකින්. ඔව්. පැහැදලා ඉන්නේ. ගොඩාක් පැහැදලා ඉන්නේ. ගොඩාක් පැහැදලා ඉන්නේ. ඔව්. අනේ අනිච්චන් කනේ කඩුක්කන් කියන්නේ ඒවට තමයි. මං ආසයි සර් ඉක්මනටම බයික් එකේ වැඩට එන්න. කොහෙද ඉතින්? අපේ අම්මා බයයිනේ. තව ටිකක් හොඳට පුරුදු වෙලා ඉන්නකෝ අංජු. මට පුළුවන් සර්. පදන්නොත් හොඳ හිතවතෙක්. සැපේදි වගේම දුකේදි වෙනස් වෙන්නේ නැතුව ළඟින්ම ඉන්නවා. අනේ වගේ හිතවත්කමක් තමයි අංජු මට ඔයා ගැන දැනෙන්නේ. එතකොට අපි ඔටුවද නැත්නම් කොස් වටුවද? මංජුල පොසාගේ දුකේ මන් තරම් හිටියේ කවුද?
බල්ලෙක්වත් ලගිනේද බලු කුඩුල් ලැග්ග නේද? අඩු ගානේ අපි ගැන මතක් කරනවද? හරි 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 බං හරි ඉතින් මං නෑ කිව්වේ නෑනේ. ඔබ වැදගත් කතා වලට කට දාන්න තු හිටාංගෝ බං. කොහොමද ඉතින් ඇහුම් කන්න දෙන්නේ? කටපියන් ඉන්න පුළුවන් මේ වගේ වෙලාවට. අඩු ගානේ වචනකින්වත් මතක් කරවද? අම්මා ගායි. මොකද ගයන් ඔයා මට උදව් කරනවද එහෙමත් නැත්නම් හතුරු කන්ද කරන්නේ? එතකොට හේතර මේ සේරම වැරදිලා වැරදි කරන්නේ මමද? හරි අනිච්චන් දුක්ඛන් සංසාරය කියන්නේ මේවට තමයි. ආදරය වැඩට ඇවිල්ලා නැත්තේ ලීව් එකක් දාලා දසංකයි. මන් දන්නවද? වාඩ දැනගන්න මොන නම් ගිහලා චෙක් කරලා බලන්න. අනේ මේ මට නම් ඇති ඕන කමක් නැහැ. ෂුවර් එකටම නිලංගත් එක්ක කොහෙරි යන්නේ. ඉතින් අපිට මොකද? අනිත් එක ඔයා මොකටද ඔයගෙන හිතලා ඔච්චරම බද වෙන්නේ? ඔයාට ඉතින් කොහොමත් ඒ දෙනට මොනා හරි කියනකොට දුකයිනේ. ඔයාට ඉතින් මට වැඩිය කොහොමත් ඒගොල්ලෝ ලොකුයිනේ. ඇති ඇති හසි. දැන් ඕක නවත්ත ගන්න. අනේ ඕවා සංකයි. අපි දෙන්න මොකටද මේ කොහෙවත් ඉන්න දෙන්නෙක් නිසා රණ්ඩු වෙන්නේ? ඔයා ඉතින් දන්නවනේ මගේ හැටි. ගණන් ගන්න එපා. සෝරි. සොරි කියනට වඩා සොරි කියන්න වෙන දේවල් නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි හෂි. තේරුණාද? ඔන්න ඉතින් ඔයා ආයි පටන් ගත්තා. අසංකයි මේ ඔතම් බ්‍රෙක්ෆාස්ට් ගත්තේ නෑනේ? මඩ බඩගින්නේ. කොහ කාලේ? බෑ බෑ. අපි දෙන්නම යමු. ඕනනම් ඉතින් 30 මිනිත්ස් වගේනේ යන්නේ. හෂි මට පොඩි වැඩකට ඉල්ලන්න තියෙනවා. ඔයා ගින් එන්නකො. මේ ඔයාගේ ඔක්කොම පොඩි ගමන් අද නවත්තන්න ඕනේ. ඔයාට මාව දාලා කොහෙවත් යන්න දෙන්න. ඔයදී මොකනේ? අද නම් ඔයාට මගේ කිසි සමාවක් නැහැ. ඔයාට මාව දාලා කොහෙවත් යන්න දෙන්නේ. අයියා ෂුවා පොරොන්දු කඩ කරන්නේ? දැන් ඔයා ගුවන්නේ මගේ හැම වැඩකටම උදව් කරනවා කියලා. ආ? මම යන්නේ බිස්නස් වැඩකට. ආ බිස්නස් වැඩක් නම් ඉතින් මාව ගෙනියන්න බැරි කමක් නැහැනේ. මොකද ඉතින් මාව තැනකට ගෙනියන්න බැරි ප්‍රොබ්ලම් එකක් වට නැහැ. හෂි අසංකයමි මට දැන් බඩගිනි. අපි යා. ඇයි කිට්? යා. තිනුම් දන්නවද? අපේ නැන්දා කොහොම හරි අර නෝරිලේ කතන්දරේ දැනගෙන තිනවා. මේ දවස් ටිකේ මේ පැත්තේ කට්ටිය ගොඩක් කලබල වෙලා කියලා තමයි ආරංචිය. ඇත්තද? මංජුල මම මංජුලට පොඩි උපදේශයක් දෙන්නද? ඔය පත්තු වෙන කින්නක් ඕන විදිහකට පත්තු වෙන්න ඉඩ දීලා අපි පැත්තකට වෙලා බලාගනිමු. මොකද නිකම් බොරුවට ගින්නට අත දාන්න ගියාම සිද්ධ වෙන්නේ අපේ අත පිච්චෙන එක විතරයි. ඕනේ නම් ඉතින් ඔය ගින්නට තව පිදුරු ටිකක් දාමු. තව ටිකක් ඇවිල්ලා යන්න ඇත. මේ වෙලාවේ අපි කරන්න ඕනේ මේ පැත්ත බලන එක නෙමෙයි. අර අසංඛ්‍යාට මොකද්ද කරන්න කියන එකයි. මේ වෙලාවේ එළියට දානවා නම් තියෙන්නේ නූරෙලි කතන්දරේ තමයි. ඒකින් දිනුම් මේකට කැමති නෑනේ. කතකට ඉතින් ඒකත් ඇත්ත තමයි. ආ අපි මොනාටද උඩ බලාගෙන කෙල ගහගන්නේ නේ. අවශ්‍ය නෑනේ. ඇති අන්තම් මංජුල්ට ඒක තේරුම් ගියා. හොඳම සැරේ හීන් සැරේ කියලා අපි හීන් නූලෙන් තමයි මේකට වැඩක් දෙන්න ඕනේ. තේරුණා? මට නම් ඔය මේ නූල් සූත්‍ර ගැන වැඩි තේරුමක් නැහැ. වා ඉතින් ගාමන් ෆැක්ටරි එක වැඩ කරන ඉඳා හීන් නූලෙන් වැඩ හොඳට දන්නා වගේ නේද? මංජුල නිකන් ඉන්න වෙලාවට පොඩක් හොඳට කල්පනා කරලා බලනවා මේකට මොකද කරන්න පුළුවන් කියලා. එතකොට තේරෙයි. ඔයා මේ කොහේ යන ගමන්? කොහේ යන්නද? මගේ යාළුවෙක් කිව්වා මෙතන ඉන්නවා කියලා.
වාට අනුන්ලා දෙන්න බැරුණා මේ දිනුම් ප්‍රසාද් වීරසිංහ මේ ඉන්නේ විශාක හරි 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 මං ඔයාව දන්නවා මංජුලෙන් හැමතිස්සෙම ඔයා ගැනමයි කියන්නේ මේ එහෙනම් මංජුල මං ඉන්න එක හරි නෑනේ ඔය දෙනාට බාධාවක් නේ ඔය දෙන නිදහසේ කතා කරන්න අපිට ඉතින් වෙන වෙලාවක හම් වෙන්න බැරි මම යන්නම් මංජුල ගිහින්න විශාක හොඳයි මොකද නිකන් මූණ බෙරි වෙලා ගිහින් වගේ වාඩි වෙන්නකෝ මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ වාඩි වෙන්නකෝ ඉතින් මොකද අද මගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැත්තේ මහත්තයා වාඩි වෙන්න. චාලකම්මි. මේ චාය නේද? කාමරේ ඉන්නවා. මේ චායට මොකද අසනීපයක්ද? අසනීපයක් නෑ මහත්තයා. ඒ වුණාට දරුවා හිතේ දුකෙන් ඉන්නේ. වෙච්ච හැම දෙයකටම මට සමාවෙන්න චෛලා ගැම්මේ. මේ හැම දෙයකටම ප්‍රතිකාරය මම. සමාව ඉල්ලන්න එපා මහත්තයා. වැරද්දක් වුණා නම් අපි හැමෝගෙම එක සමානම වැරදි සිද්ධ වුණා. නෑ චෛලා ගැම්මේ. මේ හැම දෙයකටම වැරදිකාරය මම. මහත්යාලා අපිට උදව් කළේ මිහිපිට දෙවිවරු වගේ. ඒ වුණාට මහත්යා මගේ දරුවා නිරපරාධ විනාශ වෙනවා දකින්න මට බෑ. මං ඉක්මනින්ම තීරණයක් ගන්නවා ජයලා ගම්මේ. එපා මහත්තයා. මං තීරණයක් අරගෙන ඉන්නේ. මං හිතන්නේ මගේ දරුවා තීරණයක් අරන් තියෙන්නේ. අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න මහත්තයෝ. මට ඡායත් එක ටිකක් කතා කරන්න දෙන්න අම්මේ. මට මෙහෙම කරන්න එපා. මං ඡායට ගොඩක් ආදරේ. මට ඇතික ටිකක් කතා කරන්න දෙන්න. ඡායට කතා කරන්න උවමනාවක් තියෙනවනම් එයා කාමරේට වෙලා ඉන්නේ නෑ මහත්තයා. කාමරේ දොර ඇරලා තියෙන්නේ. එයා අකමැති නම් මම මොකද කරන්නේ? මගේ ප්ලෑන් එක මේ වෙලාවේ ටොප් එකට වැඩ කරගෙන යන්න. මට දැන් තමයි ඔයාගේ උදව් ඕන වෙන්නේ. හරිද? හරි දැන් මම මොකද කරන්න ඕනේ? මේකයි. ඡායගේ අසංකගේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඡායගේ අම්මව මම උපරිමයටම බය කරලා තියෙන්නේ. හරිද? හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. අර ඔයා කිව්ව විදිහට ඒක හොඳයි කියලා හිතන්නත් පුළුවන්. ඒක තමයි දිනුම් මන් දැනුත් කියන්නේ. ඔක හරියන දෙයක් නෙමෙයි.
අයියෝ හර්ෂණී මොකද්ද මේ හැම තිස්සෙම වහිතන්නේ නෙගටිව් උනේ නෙගටිව් හිතන්න එපා පොඩක් ක්‍රියේටිව් විදියට හිතන්න මේක හරියනවා කියලා හිතන්න එතකොට වැඩේ ඉවරයි ආ හරි ඔයා කියන දේක් මං කරන්න මේකයි හර්ෂණී ඡායාගේ අම්මට මේ හැම දෙයක්ම අපි සාක්ෂි ඇතුව තමයි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. එතකොට ඔයාගේ අසංකගේ අතර මේ ලව් ප්‍රොෆයක තදබල විදිහට තියෙනවා කියන එක අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. එහෙම නැතුව මේක නිකන් මේ ප්‍රොපෝසල් මැරේජ් එකක් වගේ පෙන්වුවොත් එහෙම මොකි ප්ලෑන්ස් ඔක්කොම වතුරේ. ඔයා කියන්නේ මහා පුදුම කතාවක් නෙදිනු. ඔයා කතා කරන්නේ ඇත්තටම මගේ අසංකගේ අතර ෆේක් එකක් එහෙම නෑ වගේ. හර්ෂණී මේ පොඩි පොඩි වචනවල එල්ලෙන්න එපා. ඔය වචනවල එල්ලෙන එක පොඩ්ඩක් අතාරින්න. මේ වැඩේ දිහා පොඩ්ඩක් බලන්න. ඈ අසංකය මට ආදරේ. මාත අසංකයට ආදරේ. හරි. බැරි වෙලාවක් ඔයාට අසංකව මැරි කරන්න බැරි වුණා. ඔයා ජීවිතේ නැති කරගන්න ඕනේ. මොකක්? ජීවිතේ නැති කරගන්න? මං අහන්නේ අසංක ඔයාව බඳින්න නැතුව වෙන කෙනෙක්ව බැඳොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. අසංකය මැරි කරන්නේ මාව විතරයි. යෝ හර්ෂණී. ඒක හරි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතන විවාදයක් නැහැ. මං අහන්නේ එහෙම නොවුනොත් ඔයා මොකද කරන්නේ? මං ජීවිතේ නැති කරගන්නේ. ඔයාට මාව ඒ තරම් මෝඩෙක් වගේද පේන්නේ? එහෙම නෙමෙයි. මං දැන් ඔයා කියන එක මගේ ෆෝන් එකට රෙකෝඩ් කරනවා. ඔයා කියන්න ඕනේ අසංකයව මට බඳින්න බැරි වුණොත් එහෙම මං සිය දිවි හානි කරගන්නවා. දිනු ඔයාට මොලේ හොඳ නැති වෙයි කියලා නේද? සඳයි බී තරුපි බී පාය මං ජීවිතේ නැති කරගන්නේ. ඔයාට මාව ඒ තරම් මෝඩෙක් වගේද පේන්නේ? එහෙම නෙමෙයි. මං දැන් ඔයා කියන එක මගේ ෆෝන් එකට රෙකෝඩ් කරනවා. ඔයා කියන්න ඕනේ අසංකයව මට බඳින්න බැරි වුණොත් එහෙම මං සිය දිවි හානි කරගන්නවා. දිනු ඔයාට මොලේ හොඳ නැති වෙයි කියලා නේද? ඒ පාර මොකද ඔයා කරන්න හදන පිස්සු වැඩේ? හර්ෂණී මේක පිස්සු වැඩක් නෙමෙයි. ඔයා එහෙම කිව්වට පස්සේ මං ඒක ගිහිල්ලා ඡායාගේ අම්මට අහන්න සලස්සනවා. අන්න සාක්ෂිය. එතකොට මොකද වෙන්නේ? එතකොට එතනදී ඔප්පු වෙනවා ඔයාගේ අසංකයගේ අතර වෙනස් නොවන බැඳීමක් තියෙනවා කියලා. එච්චරයි. ඔයා ඔය කියන තරම් ලේසියෙන් ඔය කියන දේවල් වලින් මේ මිනිස්සුගේ හිත වෙනස් කරන්න බෑදිනු. හර්ෂණී පා පණ්ඩිත නොවේ මං කියන දේ කරන්නකෝ. ඊටු ටික මම බලාගන්න. ඈ කියන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි දිනු. හැබැයි ඉතින් ඔයා ওই දේවල් රෙකෝඩ් කරලා වෙන මොනා හරි කරොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හර්ෂණී ඔයා මේ කතා කරන්නේ ආගේ ආදරණීය අසංකයිය ගැන. එහෙම නැත්නම් රුක්ෂාන් ගැන නෙමෙයිනේ. පොඩ තේරුම් ගන්න. ඔය හීල්ලෝ ඇති පුතේ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිත හදාගන්න බලන්න. කියන්න ලේසි අම්මා. ඒත් ඒක කරන්න අමාරු. අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කරපු කෙනෙක්ද? අද මේකට ඇවිල්ලා අවලංගු කාසයක් වගේ එළියට යන්න කි. මගේ හිත ගලක් නෙමෙයි පුතේ. ඔයා ගැන හිතනවා වගේම ඒ දරුවෝ ගැනත් හිතලා තමයි මම මේ තීන්දු තීරණ ගත්තේ. ඔය දෙන්න රේල් පීලි දෙකක් වගේ.
කොච්චර ළඟින් කොච්චර දුර ගියත් එකලාසයක් වෙන්න බැරි නම් මොකටද? තවත් දුර යන්න යන්න දුක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. අම්මේ අසංක සොයයිති මට. සර් ආදරේ මට විතරයි. හර්ෂණි මිස්ට නෙවෙයි. දෙයක් කිව්වහම තේරුම් ගන්න බලන්න පුතේ. හැඟීම් වලට බහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව හිතන්න. මං කියන දේ අහන්න බැරි නම් වට ඕන දෙයක් කරගන්න දීලා මං යන ඔළුව හැරිච්ච අතේ. නැන්දේ අනේ කෑ ගහන්න එපා. හිතක් හදා ගන්නවා කියන එක ඔච්චර ඉක්මනට කරන්න බෑ. මට ඒක නොතේරෙනව නෙවෙයි ලතා. ඒ වුණාට මේ දරුව මෙතනින් ගැලවෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අනේ නැන්දේ නංගිට බනින්න එපා. මේ දෙන්න හිටපු විදිහට එකපාර කිසල් ගහක් කපලා බිම දානවා වගේ හැමදේම මේගොල්ලන්ට අමතක කරන්න බෑ. අසංග සර්ට ආදරේ නම් හැම දෙයක්ම කාලෙට බාර දෙන නංගි. මං අසංග සර්ට ආදරේ ලතාකි. මට අසංග සර්ව අමතක කරන්න බෑ. ඡායා ඉරටයි හඳටයි කවදාවත් ලං වෙන්න බෑ. අන්න ඒක තේරුම් ගන්න බලන්න. මට දුකයි ලතාකි. සර් මේ ගෙදරට 10-12 සතාවකට වැඩි ඇවිල්ලා නැ. සර් ආවහම මේ දුප්පත් ගෙදරම එළිය වෙනවා. එහෙම කරපු සර් අද එළියට යන්න ගියේ මුළු හිතම අඳුර කරගෙන. හරි. අපි දැන් මල් ටිකක් කඩාගෙන පන්සල් යන්න. හිතේ තියෙන දුක තුනී වෙන්න බුදුන් වැඳලා එමු. ජීවිතේ කවදාවත් නැති විදිහ අසරණකම මගේ හිතට දැනුණා ඡායා. ඔයා ওই තරම්ම මාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. සංක අපි යමුද? මං ඔයාලට කලින් නොකිව්වට ඔය ටික සිද්ධ වෙයි කියලා මං දැනගෙන හිටියේ. මං ඡායට කොච්චර ආදරේද කියලා තේරෙන්නේ මට දැන් මචං. මට ඡාය නැතුව ජීවත් වෙන්න බැහැ මචං. ඔයා ඔය ප්‍රශ්නේදී මුල ඉඳලම ඔය සිද්ධිය ගොඩාක් සැහැල්ලුට ගත්ත එක තමයි ලොකුම වැරද්ද. හැම කෙනෙක්ගේම ඉවසීම සීමාවක් තියෙනවනේ. ඡායගේ අම්මා ඡායව හදන්නේ පරිස්සම් කරන්නේ S2 වගේ තාත්තත් නැතුව. මචං ඡායා
මම ආරක්ෂා කරේ තේ වගේ. මේ වෙලාවේ ඕනාවට වඩා හැඟීම් බර වෙලා මේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කරගන්න නම් එපා. මම හැමදේම මමත් එක්ක කතා කරනවා. හර්ෂණීටත් හැමදේම පැහැදිලි කරලා දෙනවා. ඇත්තම කියනවා. වෙන දෙයක් වෙන්න නැතේ. ජෝක කරන්න තිබෙන්නේ මීට වඩා ගොඩක් කලින්නේ. දැන් නිකන් හදිස්සි වෙලා මේ වැඩේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කරගන්න එපා. එහෙම මචං මට කොන්දේ ගලින් දැන් තීරණයක් ගන්න බැරි. මට ස්වාධීනත්වයක් කියලා ගන්න නැද්ද? ස්වාධීනත්වය මේ කාත් කවුරුවත් නැති මටවත් නෑ ස්වාධීනත්වයක සංක. අපි මොනවා හරි දෙයක් කරනවා නම් අනිත් අයට ඒක මොන විදියට බලපායිද කියලා හිතලා බලලයි අපි කරන දේ කරන්න ඕනේ. එහෙම කරාම අන්තිමේදී ඉතුරුනේ පසුතැවිල්ලක් විතරයි. හිතුවක්කාර විදිහට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ ඊටත් වඩා ලොකු පසුතැවිල්ල. වාවාගේ අම්මා ගැන හිතන්න. මං හිතන විදිහට ඡාය හිතලා තියෙන්නේ ඒ ගැනමයි. මචං නිලංගියා අපි දෙන්නට දෙන්න පොරොන්දු වුණා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. මොන ප්‍රශ්නයක් ආවත් පොරොන්දු කියන දේවල් ලිස්ට් කරනවා වගේම ඕවා සමහර වෙලාවට කඩ කරන්නත් සිද්ධ වෙනවා. හැබැයි තමන්ගේ අරමුණ වෙනුවෙන් ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා බලාගෙන ඉන්නවට වැඩිය ගොඩක් දෙනෙක් වෙනුවෙන් තමන්ගේ අරමුණ කැපකරන එක තමයි වඩාත්ම උතුම් සහෝදරයා. ඔබ මට කියන්නේ ඡාය මතක් කරන්න කියලා? නෑ මං එහෙම කියන්නේ නෑ. ඔබට එහෙම කරන්න බෑ කියලාත් මං දන්නවා. එහෙනම් මොකද කරන්න කියන්නේ? ඉස්සෙල්ලා වාගේ නූල් බෝලේ ගැට ගැහිච්ච තැන හොයා ගන්න ඕන. ඊට පස්සේ කොනකේ ඉඳලා ලියාගෙන එන්න ඕන. ඒක තමයි කරන්න තියෙන්නේ. ඊළඟ මචං. මම අම්මාලට හෙම්බත් වෙලා ඉන්නේ. මට මගේ පාඩු වෙන්න දීපන් මචං. ඇත්තට මංජු මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඇයි මං කැමති කෙනෙක්ව කසාද බඳලා මට ඕන විදිහට ජීවත් වෙන්න බැරි? ඇයි මට ඒකට ඉඩක් නැත්තේ? ඇයි ඉඩක් නැහැ කියන්නේ? බොරුනේ. අච්චර අර සාගරයක් වගේ ගියක් තියෙනවා. ඒකට 10ක් කියලා තියාගන්න බැරි ඈ. නෑ ඔබ හරි මම නිවැරදි. සර්ට ඔය තරම් කලකිරෙන හේතුවක් නැහැ සර්. ඇත්තටම බැලුවොත් සර්ට ඔය ප්‍රශ්න ගැන උච්චර හිතන්න දෙයක්වත් නැහැ. අන්ජු මම මේ විශාගරගේ ප්‍රශ්නෙ හිර වෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න ඕනේ කියලා. එහෙම හිතන්න එපා සර්. විශාක මිස්කෙත් මොකක්ම හරි වීක් පොයින්ට් එකක් තියෙන්න පුළුවන්. මං කියනවට සර් රොෂාන මිස්ට කෝල් එකක් අරන් බලන්නකෝ. ඔයා කියන කතාවත් ඇත්ත. ඒත් මේ රොෂානගේ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැහැනේ. රොෂානගේ නම්බර් එක වැඩ. මොකද දන්නේ නැහැනේ මේ මා මතක් වුණේ. මම මේ කතා කරේ නම් සතුරු සාමිජිය දෙන්නේ නෙමෙයි. කෙලින්ම අපි කතාවට බහෙමුකෝ. ඔයා මොනවද දන්නේ අර විශාක ගැන? මට දැනගන්න ඕන එච්චරයි. ආ ඇත්තද? ඇයි දන්නේ නැහැ මෙච්චර පරක්කුනේ? මං හිතුව එදාම කතා කරයි කියලා. ආ වඩ කෝල් කරා. කෝල් කරා ඒ උනාට ෆෝන් එක වැඩ නැහැනේ වාගේ. හා හා හරි හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? වැඩේ නැගලා යනවද? රුෂානා කරුණාකරලා දන්න දේ මට කියනවද? මං දන්නේ මෙච්චරයි. ඔයා මෙදා පාරණා පාරට වැටලා මිසක් නැතර වෙන්නේ. මට හරි කනගාටුයි ඔයා ගැන. කියන දේක් තේරෙන්න කියනවා රුෂානා. දකින්න දකින්න අඹ ගහේ ගෙඩි කන වවුලෙක් නොවි තමන්ගේ තත්ති තියන් හිටියානම් එච්චරයිනේ නේද? මට ඔයාගේ බන අවශ්‍ය නැහැ. හරි.
මට ඔයාට බණ කියන්න ඕනේ නැහැ. අතර මොනවද ඔය විශාක කියන දන්නේ? දන්න දේවල් ඔයාට කියන්න ඕන කියලා නීතියක් නැහැ නේද? නීතියක් නැහැ. හඩුම ගානේ යුතුයකමක් කියලා හරි ඒගෙන මට කියනවකෝ. මං කල්පනා කරලා බලලා කියන්න. මොකද ඔයා වගේ කෙනෙක්ට උදව් කරන්න කලින් දහස් වතාවක් හිතන්න ඕන. තේරුණාද? ඉකි. දැන් ඉකි. ගැහෙනවනේ. දුකයි ඇඬෙනවා. හෂි ඔය අසංකට දවා ට්‍රයි කරන්නේ. මම මේ දැන් ටිකකට කලින් කෝල් කරා. ෆෝන් එක ඔෆ් නේද? ඒකනේ ආන්ටි, මං එයාට මේ කෝල් කරන ට්‍රයි කරනවා. එයා කොහේ ගිහිල්ලාද මන් දන්නේ. කලබල වෙන්න එපා ළමයා, දැන් මගේ එනවත් ඇති. එයාට මං කොයි හරි යන් කිව්වම තමයි එයාට ෂොප් එකේ වැඩ තියෙන්නේ. මට පේන විදිහට නොවෙම්බර් වලට කලින්ම දෙන්නගේ වෙඩින් එක ගන්න වෙයි වගේ. හා? මොකද මේ දෙන්න හැම දෙයකම මේ රණ්ඩු වෙන්න හදනවනේ. මං හැම දෙයකම රණ්ඩු වෙන්නේ නැහැ ආන්ටි. අසංග අයියා මං ගැන හිතන්නේ නැති වුණාම මට දුකයි. මං දන්නවා හෂි මගේ පුතාට ගොඩාක් ආදරේ කියලා. වැඩිය පෙන්වෙ නැතුණාට ඉතින් අසංගත් ඒ වගේම තමයි දරුවෝ. ඡායත් නැති එකේ අද අසංකට ෂොප් එකේ ඉන්නම තිබුණා. මොකද අද අර පොලන් ගාමන්ට් එකෙන් එනවා කියලා එයා හොඳටම දන්නවා. ඉතින් ආන්ටි දැන් ඒගොල්ලන්ට කතා කරානේ. කතා කරා නම් තමයි. හැබැයි ඉතින් මං දැන් ඉස්සර වගේ මේ බිස්නස් එකේ ඉන්වෝල් නැති නිසා මේකේ දැන් තියෙන ලේටස්ම තත්ත්වය මොකද්ද කියලා මං දන්නේ නැහැ. ඡායා හිටියනම් මේ හැම දෙයක් ගැනම හොයලා බලලා හැම ප්‍රොබ්ලම් එකටම සොලූෂන් එකක් දෙනවා. එයා දැන් ඔළුවට අරන් ඉන්නේ. ඒකනේ කියන්නෙම නැතුව ලීව් ගන්නෙ. අනිත් එක එයා හිතන් ඉන්නේ එයා නැතුව කොළඹ ෆැෂන් එකේ කිසිම වැඩක් කරන්න බෑ කියලා. හාන්ඩිලත් ඒකමනේ හිතන්නේ. ඡායා ගැන එහෙම හිතන්න එපා හෂි. එයා ගොඩක් හොඳ කෙනෙක්. පහුගිය දවස්වල මේ ළමයා කරදර ගොඩක පැටලිලා හිටියේ. ප්‍රශ්න කරදර නැති කෙනෙක් කොහෙද ඉන්නේ ආන්ටි? ඔන්න බලන්නකෝ හෂි. ඡායා කියන්නේ මොනතරම් හොඳ කෙනෙක්ද කියලා වැඩි කල් යන්නේ ඉස්සලවට තේරේ. ඒක මම තේරුම් ගනීද නැත්නම් වෙනත් විදියකට ආන්ටිලට තේරුම් යයිද කියලා අපි බලමුකෝ. හෂි, මිනිස්සු ගැන ওই විදියට හිතන්න එපා. මිනිස්සු දිහා බලනකොට හිතේ පොඩි තෙතමනයක් තියාගන්න. මේ මිනිස්සයා නරකද, නපුරුද, කපටිද, වංචකාරයෙක්ද, අහිංසකද? මේ කිසි දෙයක් වැදගත් නැහැ. අපි හැමෝම මිනිස්සු. අනේ ඒ ටික හිතේ තියාගන්න. අනිකාෂි, මම මේ ඔයාගේ වැරදි කියන්න හදනවා කියලා හිතන්න එපා. අපි කාටත් ඕනේ. ඔයයි මගේ අසංක පුතයි කසාද බැඳලා සතුටින් සමාදානෙන් ඉන්නවා දකින්න. හැබැයි හෂි, ඒ ටික ඒ විදිහට සිද්ධ වෙන්න නම් ඔයාද ඔය ඉන්නවට වඩා තව ටිකක් නම්‍යශීලී වුණොත් හොඳයි. ඕකේ? ගුණවර්ධන අයියා හිතන්න එපා අපි මේ නෑදෑකම් අමතක කරලා දාලා මෙහාට වෙලා ඉන්නවයි කියලා. අපේ එක්කෙනා නැති වුණාට පස්සේ මං ගත කළේ මොන වගේ ජීවිතයක්ද කියලා අයියා දන්නවනේ. මගේ නංගිගේ අකල් මරණෙත් එක්ක මගේ හිතේ ලොකු කලකිරීමක් ඇති වුණා මල්ලි. මේ ගෙදරට මං නිතර දෙවේලේ ආවේ ගියේ නැත්තේ අමනාපකින් එහෙම නෙවෙයි.
ඒක මන් දන්නවා අයියේ. අපේ නෝන ඉන්න කාලේ අයියා මාසෙකටවත් සැරයක් ඇවිල්ලා අපේ දුක සැප බලලා යනවා. එහෙම නැත්තම් අපිව හපුතලියට ගෙන්න ගන්නවා නේ. මේ දෙන්නගේ පුදුමාකාර සහෝදරකමක් නේ තිබුණේ. මට සහෝදරයෙකුට හිටිය එච්චරයිනේ. කොහොද දරුව දෙන්න? අවුරුදු 7-8කින් මේ දෙන දැක්කෙත් නෑ. මංජුල පුතා නම් කැප් සර්විස් එකක් කරනවා. පොඩි එකේ නා ගියා ප්‍රෙස් එකට යනවායි කියලා. ඔය දෙන්න දෙන්නේ නෑනේ. නොගිහින් බෑනේ මනතුංග මල්ලි. දුව විතරමනේ ගෙදර. දැන් පූජා දු මොනවද කරන්නේ? පූජාට ගුරුපත් වීමක් හම්බුණා. ආ මොන තරම් දෙයක්ද? අහන්න සන්තෝෂයි. ඉස්සර අපේ දෙන්නත් එක්ක එකතු වුණාට පස්සේ මොන තරම් දාංගලයක්ද තිබුණේ ඈ? කාලේ මොන තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලාද? මංජුල පුතාටයි නාමල පුතාටයි නම් කෙල්ලව දැක්කත් අඳුර ගන්න බැරි ගියේ. පූජනන් නිතරම මතක් කරනවා. මෙච්චර කාලයක් ඇවිත් යන්න බැරි වෙච්ච එක ගැන මගේ හිතරත් මොකද්ද වගේ. ඒක අමතක කළ දනයි. අපරාධේ. පූජා දුවත් එක්කන් එන්න තිබ්බේ. එයාට ට්‍රේනින් එකක්. අපි මේ හදිස්සි ආවේ එයාගේ වැඩකටත් එක්ක තමයි. කෙල්ලට මංගල්‍යයක්වත් තීන්දුව කරාද? අනේ එහෙම දෙයක් නෙමෙයි. පූජා දුවට ගුරුපත් වීම ලැබිලා තියෙන්නේ මහරගම ඇරගොල්ල පැති ඉස්කෝලේකට. ඉතින් මේ කිට්ටුවනේ. දරුවව නතර කරන්න ආරක්ෂිත හොඳ තැනක් හොයාගන්න ඕන. එතකොට පූජා දුව කවද ඉඳන්ද වැටට යන්න ඕන? තව සතියක් විතර තියෙන්නේ. හරි. ඔය දෙන්න ඒ ගැන හිත කරදර කරගන්න ඕනේ. ගිදර වගේ එතනක් හම්බුනේ කියලා හිතේ තියාගන්නකෝ. දන්න තැනක් තියනවද? කාමරයක් ගන්න පුළුවන්. හොඳ තැනක් තියෙන. S2 වගේ හදපු මගේ දරුව බව ඇත්ත. ඒත් මට බයයි පුතේ මොකක් හරි හිතුවක් ආරකමක් කරයිද කියලා. නැන්ද බයන්නේ බය නැන්ද. චායනන් ගේම කරන එකක් නෙමෙයි. මාත් එහෙම හිතනවා. ඒත් ඉතින් පුතේ මේ වෙච්ච දේවල් වල හැටියට විශ්වාස කරන්න ටිකක් අමාරුයි. දැන් කොහොමද නැන්ද චායනන්? කාමරේද? ඔව් පුතේ. ඔය ඉන්නේ හුල්ල හුල්ල. මං වෙන මොනා කරන්න දම්ම. උඩ පැන පැන හිනා වෙන්න තරම් සතුටක් මගේ හිතේ නැහැ. කවුරු නැතත් රත්තරනේ මං ඔයාට ඉන්නවා. මේ අම්මා මැරෙනකම් ඔයා ගාව ඉන්නවා පුතේ. චයනංගි, අපේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා අඬලා වැළපිලා පොළවේ හැපුණත් ඒ දේවල් වෙනස් කරන්න බෑ. ඒ වුණාට දුක කියන එක හරියට අවබෝධ කරගත්තොත් විතරයි අපිට ඒ දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ නංගි. නාමල්ලය කියන්නේ මට අසංකසව අමතක කරන්න කියලා නේද? ජයනංගි, මීට කලින් හැම වතාවකම මං ඔයාට මොකද්ද කියලා තියෙන්නේ? දැන් අදත් ඒක කියන්න දයිය මේ ආවේ.
නෑ නෑ මං දැන් නම් මේ ආවේ ප්‍රෙස් එකට යන ගමන්. ඇත්තටම ජයනංගේ අසංග සේවා අමතක කරන්න කියලා දැන් නම් මට වැඩ කියන්න බෑ. ඇයි කියන්න බැරි? මං කලින් වට එහෙම කිව්ව තමයි නංගේ. ඒ වුණාට මං ඒ වෙද්දි කාටවත් ආදරය කරලා තිබුණේ නැහැ. ඒ වුණ මං දැන් දන්නවා ඒ දේ කියන තරම් ලේසි නෑ කියලා. මොන වුණත් නංගේ ඔයාට මේ වෙලාවේදී ලැබිලා තියෙන ජීවිතේ ලොකු අවස්ථාවක්. ඒකින්ද ගන්න තීරණ හැම එකක්ම හොඳට හිතලා මතලා ගන්න. මට එහෙම හිතන්න බෑ නාමල් අයියා. ජයනංගේ අපි අපේ අරමුණු ප්‍රාර්ථනා වෙනුවෙන් අපි මේ තත්ත්වෙට ගෙනාපු දෙමව්පියන්ගේ හිත රිදවනවද නැද්ද කියන එක තමයි ඔයාට වගේම මටත් තියෙන ප්‍රශ්නේ. ඊටත් වඩා ගොඩාක් ලොකු ප්‍රශ්න තියෙනවා නාමල් අයියා. තියෙන කන්දට මාව එක්කන් යන්න ඕනේ නැහැ. ඊටත් වඩා ගොඩාක් දුෂ්කර ගමනක් තමයි සට මාව එක්කන් යන්න වෙලා තියෙන්නේ. ඡායා අපි දින යන්න දින ගමන දුෂ්කරයි කියලා හිතන්න එපා. සට ඒ ගමන මාව එක්කන් යන්න බැරි වුණත් මගේ හිතේ කිසිම අමනාපයක් නැහැ සර්. ඒ ගමන දුෂ්කරයි කියලා හිතන්න එපා ඡායා. කරි ප්‍රශ්නයක්ද පුතේ? එහෙම අම බෙද්දුව නෑ නෑ නෑ. ඔයා මොකක් නමුත් බර කල්පනාවක හිටි මූණත් එක්ක ඇදිලා ගිහිල්ලා මගේ පුතා මොකක් හරි දෙයක් ගැන දුකින් නේද ඉන්නේ? මම මොකටද දුකින් ඉන්නේ? එහෙනම් මට කියන්න මුළු හවස් වරෙම ෆෝන් එක ඔෆ් කරගෙන කොහෙද හිටියේ කියලා. මේ මම නිලංගත් එක්ක පොඩි වැඩකට එළියට ගියා අම්මා. ඔයයි හෂී ගැන මං හරි බයෙන් ඉන්නේ පුතේ. ඔය දෙන්න දැන් ඉස්සර වගේ නෙවෙයි. හරි වෙනස්. අම්මා කියන්න දන්නේ මායි හෂී ගැලපෙන්නේ නැහැ කියලා නේද? ඔය දෙන්නගේ ඇති නොගැලපීමක් නැහැ දරුවෝ. දෙන්නට දෙන්න අවබෝධයෙන් ඉන්නවා නම් කිරි පැණි ගන්නට ඉන්න පුළුවන්. අපි වෙන කතා නොකර අම්මා හෂී හිතන පතන විදිය ගොඩක් වෙනස්. ඒ විදිහට මට හිතන්න බෑ අම්මා. එයා හිතන විදිය වෙනස් කරන්නෙත් නෑ කවදාවත්. පුතා දෙන්නට දෙන්නගේ ලොකු ආදරයක් තියෙනවා නම් ඔය නොගැලපෙන දේවල් ගලප ගන්න එක එච්චර දෙයක් නෙවෙයි. මොකෝ දන්නේ අද ඡාය වැඩට ආවේ නැත්තේ? මට අම්මට කියන්න බැරුණා. මට කෝල් කරා. ඡායලගේ මාමට ආයෙත් අසිනිප වෙනවා. ඉතින් මාමා ළඟ ඉන්නේ ඡාය කියලා මට කෝල් කරලා කිව්වා අම්මා. ඒක තමයි. ඡායගේ ෆෝන් එකත් ඔෆ් කරලා තිබ්බේ. ඒ දරුවටත් කරදර පිට කරදර.
පුතා කිසි දෙයකට දුක් වෙන්න එපා. හෂී කියන්නේ ඔයා හිතන තරම් නරක ගැණු ළමෙක් නෙමෙයි. එයා මේ හැම දෙයෙම කරන්නේ ඔයාට තියෙන ආදරයට. ඕකේ? දුව දැන් ඔයාගේ ඔළුවේ කැක්කුම සනීපයිද? අඩු නැත්නම් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යම් බෙහෙත් ටිකක් ගන්න දුව. ඕන නෑ අම්මා. දැන් ටිකක් අඩුයි වගේ. මොකද? ඔයා අද අසංග පුතත් එක්ක අවුවේ ගියාද? ඒ දරුවට හැමතිස්සෙම කරදර කරන්න එපා කියලා කොච්චර කිව්වත් ඔයා ඉතින් අහන්නේ නෑනේ දුව. අනේ අම්මා මේ මට වචනයක්වත් කියන්න එපා. මං හොඳට හොඳයි, ඒ වගේම නරකට නරකයි. හෂිනි මට ගොඩක් කේන්ති ගියා අම්මා. ආසංකයේ දැන් මංගෙන් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. මොකද දෙන්නත් එක අදත් රණ්ඩු වුණාද? මට නම් පේන්නේ එන්න එන්නම ওই දෙන්න පොඩි ළමයි වගේ වෙනවා දුව. අම්මලත් බනින්නේ මට විතරයි. පොඩක් අසංකයට තේරුම් කරලා කියන්නකෝ. දැන් මොකද සිද්ධ වුනේ? අසංකයට මට වැඩිය අනිත් හැමදේම ලොකුයි. දවල් ෂොප් එකට ගියා. මේ වෙනතුරු එක කෝල් එකක්වත් නැහැ. ඒ මදිවට ෆෝන් එකත් ඔෆ් කරගෙන. දුව ඔයා කියන්නේ අසංක පුතා වට ආදරය කරනවා කියලා ඇමලීක් වගේ හැම වෙලෙම ඔයා පස්සෙන් එන්න කියලාද? ඒ දරුවට වැඩ තියෙනවා ෂොප් එකේ. අම්මේ අම්මලත් එක මේ ගැන කතා කරලා කිසිම තේරුමක් නැහැ. හොඳම දේ මම්මා අසංකයත් එක මේ දේවල් කතා කරලා බේරුමක් කරගන්න එක. ඒක හොඳයි. හැබැයි දුව අනවශ්‍ය දේවල් අල්ලගෙන නිකන් ඒ දරුවත් එක රණ්ඩු කරන්න යන්න එපා. මොකද ඒ දරුවා බිස්නස් වැඩත් එක හිර වෙලා ඉන්නේ. මොනේ බොරුද? අම්මා හරියට කතා කරන්නේ අසංකය කලම්බෝ ෆැෂන් එක ඔලු උඩ තියාගෙන ඉන්නවා වගේනේ. අද නම් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් අපි උන්නද මලාද කියලා බලපු නැති මිනිස්සු නෑදෑකම මතක් වෙන්නේ මොකක් හරි උදව්වක් ඕමුණා. එහෙමනම් ඉතින් අපිත් වැරදි. ඒ මිනිස්සු ඉන්නවද නැද්ද කියලා අපිත් බලුවේ නෑනේ. කවක් නෑ තාත්තා. එහෙමනම් මේ තාත්තා කුවරි හොඳ තැනක් බල්ලෙවලා නතර කරන්නකෝ. අර ඔය බත්ත තියෙන මොනතර හොඳ බෝඩි. ඒ මොකටද බෝඩි හොයන්නේ? මෙච්චර මේ සාගරයක් වගේ ගියත් තියෙද්දි. දෙදොර තාතා දන්නේ පූජනන්ගේ මෙහෙ නවත්ත ගන්නද? අම්මගයි. අම්මගයි වැට්ටකින් කවලු. හරිෂෝ. ගෑනු පුළුටක් මෙහෙතරස් හොයාගන්න බැරි මේ ගෙදර. අනේ වලලු දාවතකින් කෑම ටික කන්න ලැබෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? මම නම් කෑමත් එක්ක වලලුත් කනවා. මේ පුතා මේ පූජ දුව කියන්නේ පිට කෙනෙක් නෙවෙයි. බලේ අම්මගේ අයියාගේ දුව. එහෙම කෙනෙක් මෙහෙම නතර වුණා නම් මොකද සිද්ධ වෙන්නේ? මේ තාත්තා අනවශ්‍ය ලෙඩ මේ ගෙදරට වුණේ නෑ. තාත්තට ඔච්චරට මොහොමනාවක් තියෙනවා නම් අපි වෙන කොහෙරි හොඳ තැනක් හොයලා දෙමු. ඉන්නකො මං හොයලා දෙන්න. තද මාත් ඔය වැඩේට නම් ඒ තරම් කැමැත්තක් නැහැ. මොකද පූජනන්ගේ පිට කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් යා මේ වෙද්දි කොයි වගේද කියලා අපි කවුරුවත් දන්නේ නැහැනේ. නාමල් පුතා ඔය තරම් පටු විදියට හිතන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම ඒක බලා ගන්න. එච්චරයිනේ. තාත්තා තව පාරක් හිතලා බලන්න දෙයක් නැහැ ගන්නකො. තව හිතන්න දෙයක් නැහැ. මං හොඳට හිතලා බලලා තමයි මේ තීරණය ගත්තේ.
දැන් ඔය මේ ලොකු මාමට කිව්වද පූජාව මෙහෙ නවත්ත ගන්නවට තාත්ත කැමතියි කියලා? තාම කිව්වේ නැහැ, ඒට උදේට කතා කරලා කියන්නේ. මේ තාත්තා දැන් මල්ලියත් කැමති නැති එකේ අපි වෙන කොහේ හරි හොඳ තැනක් සෙට් කරලා දෙමු නේ. මන් දන්නවා ඒ ළමයා මෙහෙ නතර වෙනවට මොකද ඔය දෙන්න අකමැති කියලා.